පොලිස් විශේෂ කාර්ය බලකාය හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ කළ මෙහෙයුමක් අතරතුර සිදු වූ වෙඩි හුවමාරුවකින් අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අදාළ සැකකරු පසුගිය 21 වෙනිදා මහභාගයේ ප්‍රදේශයේදී මාංශ අලිවිසල් හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමට සහ තවත් අපරාධ රැසකට සම්බන්ධයෙකු බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. වෙඩි හුවමාරුවෙන් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකුද තුවාල ලැබුවා. दशक पहाकट वैट विश्वास श्रीलंका සංවිධානාත්මක අපරාධ කරුවෙකු හා මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන දැනට විදේශගතව සිටින ඩුබායි නිපුණ නැමැත්තාගේ මෙහෙයවීමෙන් පසුගිය 21 වෙනිදා මහභාගයේ ඇලපිටිවල ප්‍රදේශයේ පිහිටි මස් අලිවිසල් හිමි කරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වෙඩිකරු පැමිණි යතුරුපැදියේ පැදිකරු ලෙස හඳුනාගෙන ඇති මෙම සැකකරු හම්බන්තොට සූරියවැව ආණ්ඩිගම වැවාසල වාඩියක සැඟවී සිටින බවට පොලිස් විශේෂ කාර්ය බලකාය ලද බුද්ධි තොරතුරක් මත අද අලුයම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් දියත් කරනු ලැබුවා. මෙහෙයුම අතරතුරදී සැකකරු විසින් ගිනි අවියකින් නිලධාරීන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ඊට ප්‍රතිවෙඩි ප්‍රහාර එල්ල කිරීමේදී සැකකරු තුවාල ලබා තිබෙනවා. පසුව තුවාල ලැබූ සැකකරු සූරියවැව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. මියගිය පුද්ගලයා දකුණු කණුමුල් දෙනිය මීඑල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදී හිටපු යුද හමුදා සෙබලෙකු බවට තොරතුරු වාර්තා වනවා. සැකකරු සතුව තිබූ රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් සහ යතුරු පැදියක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. පසුගිය අගෝස්තු 8 වැනිදා වැල්ලම්පිටිය කිත්තම්බහව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තැබීම ජූනි 17 වෙනිදා මීටියාගොඩ සීනිගම දේවාලයේ අසලදී විදුරු නැමැති සංවිධානාත්මක අපරාධ කරුගේ මස්සිනාවන දුලජ් යන අයට පොස්කොඩ සුජී නැමැති සංවිධානාත්මක අපරාධ කරුගේ මෙහෙයවීමෙන් වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම යන සිද්ධි සම්බන්ධයෙන්ද මෙම සැකකරුට චෝදනා එල්ල වී තිබුණා. මෙහෙයුම අතරතුරදී විශේෂ කාර්ය බලකා නිලධාරියෙකුද තුවාල ලබා ඇති අතර ඔහු සූරියවැව රෝහලට ඇතුළත් කර තිබෙනවා. රාජ්‍ය කාලයේදී මේ වැටලීම සිදු කරන අවස්ථාවේ එම අවස්ථාවේදී මෙම සැකකරු අත තිබුණු රිවෝල්වර් අවියකින් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට වෙඩි තැබූ බව තමයි පොලිස් විශේෂ කාර්ය බලකාය වාර්තා කරන්නේ. වැටලීමට සම්බන්ධ වූ නිලධාරීන් පෙරලා සිදු කරන ලද වෙඩි තැබීමකින් මෙම සැකකරු තුවාල ලබලා රෝහල් ගත කිරීමේදී මිය ගිහිලා තිබුණා. මෙම සැකකරුට නවාතැන් ලබා දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්ත සූරියවැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 53ක පුද්ගලයෙක් මේ මියගිය පුද්ගලයාගේ ඥාතියෙක් බවට විශ්වාස කරන පුද්ගලයෙක්. ඒ වගේම ගලගේ බිරිඳත් අපි අත්අඩංගුවට ගත්තා වයස අවුරුදු 48ක. තවත් ගලේ කිටියහොත් බැද්දේව ප්‍රදේශයේ පදිංචි කරුවෙන් දෙදෙනෙක්. ඔවුන් දෙදෙනාත් අත්අඩංගුවට ගත්තා. මේ හතර දෙනාම මහභාගයේ පොලිස් ස්ථානයට වාර දීමට කටයුතු කරන ලබන පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කෙසේ වුවත් සැකකරු සහ වෙනත් සම්බන්ධතා දක්වන ලද සැකකරුවන් සම්බන්ධයෙන් මේ විට විමර්ශන කටයුතු සිදු කරනවා. මොකද අපි හඳුනාගෙන තියෙනවා යම් ආකාරයකට කුලී මුදලක් ලබාගෙන මනුෂ්‍ය ඝාතනයන් වලට සම්බන්ධ වෙන්න පිරිස් දිවෙන්නේ යම් යම් ප්‍රදේශවල ක්‍රියාත්මක වෙනවා කියලා. මේ අතර කොළඹ අපරාධ කොට්ටාසියේ උප පොලිස් පරීක්ෂක आईपी දුමින්ද ජයතිලක නැමැති නිලධාරියා විසින් තමන්ට සංවිධානාත්මක අපරාධ කල්ලි වලින් එළවෙන තර්ජන හේතුවෙන් විදේශගත වූ බවට ප්‍රංශයේ සිට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රකාශ සිදු කර තිබුණා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් සැකයක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසුවා. කොළඹ අපරාධ කොට්ටාසියේ නිලධාරි වෙනුවට රටා දැනලා ගිහිල්ලා තිබුණා. ඔහුගේ නිලධාරියා පෙබරවාරි මාසේ 14 වෙනිදා ඉඳලා මාර්තු මාස 6 වෙනි දින දක්වා විදේශීය නිවාඩු ලබා ගිලා තියෙනවා. ඒ වගේම පුද්ගලික නිවාඩු සහ වැටු ප්‍රහිත නිවාඩු යන දෙආකාරයෙන් නිවාඩු මත තමයි විදේශගත වෙලා තියෙන්නේ. විදේශගත වුණාට පස්සේ තමයි මෙවැනි තොරතුරු ඔහු සමාජ මාධ්‍ය වෙත මුදා හැරලා තියෙන්නේ. ඔහුගේ ලිපියක් ඒ වගේම හඬපටවල් කීපයක් නිදහස් කරලා තියෙනවා. ඒ වගේම ඒ නිලධාරියාගේත් වීඩියෝ හඬපටයක් නිදහස් කරලා තියෙනවා. අදින් මේ සම්බන්ධව දැනට පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා. මොකද මේ නිලධාරියා මෙම කොළඹ අපරාධ කොට්ටාසියේ සේවය කරන කාලය තුළ මෙවැනි තත්ත්වයක් පිළිබඳව අවධාරණය කරමින් දැනුම් දීමක් කරලා තිබිලා නැහැ. ඌට මරණ සාජනයක් තිබෙන බවට සාජනය කිරීමේ හඬපරවල් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී මෙම නිලධාරියා විදේශගත වීමට නිවාඩු ආයුධ පත්‍රය ඉදිරිපත් කළාට පසුව ලැබුණු හඬපටවල් බවටත් හඳුනාගෙන තියෙනවා. හඬපටවල් වල ඒ කතා කරන පුද්ගලයන් පිළිබඳ සැක මතුවලා තියෙනවා. ඒ පුද්ගලයන්ද කතා කරන්නේ. ඒ නිසා අපි මේ සියලු දේවල් පිළිබඳව යම්කිසි පරීක්ෂණයක් කරනවා. දැන් එතකොට දැන් මේ එක අවස්ථාවක යම්කිසි සජනය පිළිබඳ ඔහුට දැනුම් දීමක් කරලා තියෙනවා. ඔහු දැනට මාස කිහිපයකට පෙර ඒ ඔහුට පිස්තෝලයක් ළඟ තබා ගන්න අවස්ථාව දීලා තියෙනවා. සාමාන්‍ය පොලිස් නිලධාරීන්ට සංවිධානාත්මක අපරාධ සම්බන්ධ කටයුතු කරන කොළඹ අපරාධ කොට්ටාසියේ ඒකකයේ ස්ථාපතිවරයා ඔහු නිසා තමයි ඔහුට පිස්තෝල අවිය ලබා දුන්න බව කොළඹ අපරාධ කොට්ටාසියේ අධ්‍යක්ෂවරයා වාර්තා කරේ. මේ ආකාරයට ඔහු මේ මාධ්‍ය වලින් ඉදිරිපත් කළ තිබෙන ආකාරයට තර්ජනයක්
පිළිබඳව කිසිම ආකාරයක වාර්තා කිරීමක් සිදු නොකළ තිබුණු බව තමයි අධ්‍යක්ෂවරයා වාර්තා කරේ. පරීක්ෂ නිලධාරීන්ගේ මතය වන්නේ මේ නිලධාරියා අතිශෝක්තියෙන් ඉදිරිපත් කරන ලද කරුණු බව තමයි දැනට නිරීක්ෂණය වෙලා තියෙන්නේ. ගෙන්වා ගැනීමට අවශ්‍ය තාත්වික අපරාධ තත්ත්වයක් නිරීක්ෂණය වුණොත් ගෙන්වා ගැනීමට කටයුතු කරන්න පුළුවන්. නමුත් දැනට එවැනි තත්ත්වයකට අවධානය යොමු කළා නැහැ. දැනට මේ මේ කාරණා සම්බන්ධව තහවුරු කර ගැනීමක් තමයි සඳහා තමයි පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙන්නේ. ඔහු ලංකාවට නැවත නොපැමිණියොත් ඔහු සේවය අතහැර ගියපු නිලධාරියෙක් ලෙස සලකන්න සිද්ධ වෙනවා. පරීක්ෂණ වලින් පසුව විනය ක්‍රියා මාර්ගයක් ගන්නවද නැත්නම් වෙනත් අපරාධමය වරදක් නිරීක්ෂණය වෙනවද ඒ අනුව තීරණය කරන කෙසේ වෙතත් ඒ සඳහා පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. සත්‍ය නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ටීවී ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.